ආයි බුවන් සෙල් දෙනාම සාදරෙන් පිළිගන්නවා රිවිවරිනා වෙතින් අරගෙන එන තවත් බ්‍රෑන්් නිව් වීඩියෝ එකකට. මේ වීඩියෝ එක බලන්න යන්නේ 2013 අවුරුද්දේදී රිලීස් වුණ The Great Train Robbery කියන සුපිරිම ක්‍රයිම් ඇක්ෂන් ෆිල්ම් එක ගැන. 1963 අවුරුද්දේ එංගලන්තයේ ඇත්තටම සිද්ධ වුණු දුම්රිය මංකොල්ලයක් පාදක කරගෙන තමයි මේ සුපිරිම කතාව නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේක තමයි අදටත් එංගලන්ත ඉතිහාසයේ සිද්ධ වුණු ලොකුම මංකොල්ලය විදිහට සැලකෙන්නේ. ඉතින් මේ තරම් සුපිරිම මංකොල්ලයක් සිද්ධ වුණේ කොහොමද කියලා මේ ෆිල්ම් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ආර්ධන කරනවා වෙනදා වගේම අදත් මේ සුපිරිම කතාවේ අන්තිම විනාඩිය වෙනකම්ම බලන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඒ වගේම වතාවත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙන් subscribe කරලා ඊට පැත්තෙන් තියෙන bell icon එක click කරලා තියාගන්න කියලා ආදරයෙන් මතක් කරනවා. හරි, එහෙනම් අපි අද ෆිල්ම් එක බලන්න යමු. අපේ කතාව පටන් ගන්න 1962 අවුරුද්දේ නොවැම්බර් 27 වෙනිදා. ඒ වෙලාවේ කාර් එකක පිටිපස්සේ වාඩි වෙලා පත්තරයක් කියවන පුද්ගලයෙක්ව අපිට පෙන්නනවා. ඒ වෙලාවෙම එතනින් ප්ලේන් එකක් යනවා කියලා තියාදාගෙනවා. බෝලර් හැට්ස් දාගෙන කළු වැඳගෙන කුඩා තින් අරගත්තු පුද්ගලයෝ 3 දෙනෙක් එතන තියෙන බිල්ඩින් එකකට ඇතුල් වෙනවා. එයාලා කෙලින්ම යන්නේ මෙන්ස් බාත්รูම් එකට. එයාලා වගේම ඇඳුම් ඇඳගත්තු තවත් දෙන්නෙක් ඒ වෙලාවේ බාත්รูම් එක ඇතුලේ ඉන්නවා. එයාලා හැමෝම වටේ බල බල ගොඩක් සැකසිත විදියට තමයි හැසිරෙන්නේ. හරි වෙලාව වවම එයාලා පස්දෙනාම එකම වෙලාවේ බාත්รูම් එකෙන් එළියට යනවා. ඉදරින් එක්කෙනෙක් ඒ පැත්තට මොකක් හරි වාහනයක් එනවා කියලා දකිනවා. එයාලා පල්ලෙහාම තට්ටුවට යන අතරේ එතෙන්ට ආපු වාහනේ බිල්ඩින් එක ඉස්සරහා නතර කරනවා අපිට පේනවා. අපි කලින් දැකපු පත්තරේ බලවෙන ඉඳපු කෙනා මේ හැම දෙයක් දිහාම බලාගෙන ඉන්නවා. ලිෆ්ට් එක ඇතුලේ ඉන්න පස්දෙනා එයාලගේ වෙස් මූණු දාගන්න අතරේ කාර් එකේ ඉඳපු පුද්ගලයාත් ඒ දේම කරනවා. ඊට පස්සේ එයාත් කුඩයක් අරගෙන කාර් එකෙන් එළියට බහිනවා. මේ අතරේ බිල්ඩින් එක ඉස්සරහා නවත්තපු වාහනයකින් මොකක් හරි ලොකු බර යකඩ පෙට්ටියක් බිමට බානවා අපිට පේනවා. ඒ පෙට්ටියත් අරගෙන ආරක්ෂක නිලධාරීන් බිල්ඩින් එකට ඇතුල් වෙනවත් එක්කම කොහෙන්දෝ ඉඳන් මතුවෙන කුඩ මිනිස්සු 5 දෙනා ඒ ආරක්ෂකයන්ට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් එයාලගේ කුඩ ඇතුළේ තිබුණේ ඇත්තරම කුඩ නෙමෙයි යකඩ පොලු. මේ අතරේ පත්තරේ බලබල ඉඳපු පුද්ගලයාත් ඒ වෙලාවේ බිල්ඩින් එකට ඇතුල් වෙනවා. මෙච්චර වෙලා එතන නවතලා තිබුණු කාර් දෙකක් වේගෙන් ඇවිල්ලා බිල්ඩින් එක ඉස්සරහ නතර වෙනවා. කට්ටියක් ආරක්ෂකයන්ව නොමග යවන අතරේ තවත් කට්ටියක් යකඩ පෙට්ටිය කාර් එකට පටව ගන්නවා. ඊළඟ තත්පරයේදී ඒ කාර් දෙකම වේගෙන් එතනින් පැන ගන්න සමත් වෙනවා. ටික වෙලාවකින් හයිඩ් අවුට් එකට යන මේ හොරු කණ්ඩායම දකිනවා එයාලා හොරගම් කරපු සල්ලි එයාලා බලාපොරොත්තු වුණා වගේ ග්‍රෑන්ඩ් 400ක් නෙවෙයි. එතන ඇත්තරම තියෙන්නේ ග්‍රෑන්ඩ් 62ක් විතරයි කියලා. අනිත් වියදම් සේරම අඩු කරාම එතන ඉන්න හැම කෙනෙක්ටම ග්‍රෑන්ඩ් 4 ගානේ වගේ තමයි පිදා ගන්න හම්බ වෙන්නේ. එයාලට ලැබුණු ගාණ මදි කියන කට්ටිය මේ වැඩේට මහන්සි වුණ එකත් අපරාධේ කියලා කියනවා. ඒත් එතන සල්ලි ගණන් කරන ඒ කණ්ඩායමේ නායකයා බෲස් කියනවා ඊළඟ වතාවේ හොඳටම කරමු කියලා. එතනින් කෙනෙක් දිගින් දිගටම එයාලගේ වියදම ගැන කියවන එක නතර කරන්නේ නැතුව බෲස් එක්ක දිගටම රණ්ඩු කරන්න පටන් ගන්නවා. එදාරය තම තමන්ගේ බිරින්දෑවරු එක්ක එළියට යන මේ හොර මහත්තුරු ටිකක් විනෝද වෙන්න තීරණය කරනවා. එක සින්දුවක් ඉවරුණාට පස්සේ බෲස් චාලි කියන එයාගේ ටීම් එකේ කෙනෙක් එක්ක කතා කරන්න පටන් ගන්නවා. බෲස්ට ඊළඟ හොරගම කරනකන් ඉවසිල්ලක් නැහැ. ඒ චාලි කියනවා දැන් එයාලා ටික කාලයක් යනකම් ෂේප් එකේ හිටියොත් හොඳයි කියලා. බෲස් කියනවා එයාලා ඊළඟ වතාවේ ලොකු හොරගමක් කරන්න ඕනේ කියලා. ඊළඟ සින්දුව පටන් ගත්තම කට්ටිය ඩාන්ස් කරලා පොඩි ආතල්යකකුත් අරගන්නවා. ටික වෙලාවකින් ටොයිලට් එකට යන බෲස්ට එතනදී හම්බ වෙන පුද්ගලයෙක් එයාපෝර්ට් එකක සිද්ධ වුණු මංකොල්ලයක් ගැන කියනවා. එයා කියනවා ළඟදී හොරු කණ්ඩායමක් සුපිරිම ගේමක් ගහලා ග්‍රෑන්ඩ් 60ක් හොරගම් කරලා තිබුණා. ඒ පෙට්ටිය ඇතුළේ තිබුණු මාර්සල් ටික දැක්කම ඒ හොරුන්ට වසබී නසින්න හිතෙන්නේ නැති කියලා. ඉතින් එයා මේ කතා කරන්නේ බෲස් ලගේ හොරගම ගැන. බෲස්ට අනුව නම් විනාඩි 20ක හොරගමකට ඒක ඒ තරම් අවුලකුත් නැහැ. ඒකට මුකුත් කියන්නේ නැතුව ඒ පුද්ගලයා එයා හොරුන්ව කොහොම හරි අල්ල ගන්නවා කියලා කියනවා. ඉතින් එයා ඩෝල්ටන් කියලා හඳුන්වන රහස් පරීක්ෂකයෙක්. බෲස්ට තමන්ගේ තරමට ඉන්න කියන ඩෝල්ටන් එතනින් පිට වෙලා යනවා. ඉතින් ඊට පස්සේ මේ හොරු කණ්ඩායම අලුත්ම රොබරි මිෂන් එකක් ගැන කතා කරනවා. ඉතින් මේ වතාවේ එයාලගේ ඉලක්කය තමයි ග්ලාස්කෝ වල ඉඳන් ලන්ඩන් වලට සල්ලි අරගෙන යන රාත්‍රී තැපැල් දුම්රියක්. ඉතින් දැනට එයාලට හම්බ වෙලා තියෙන තොරතුරු වලට අනුව ඒ කෝච්චිය තුලේ අඩුම ඩොලර් මිලියනයක්වත් තියෙනවා. ඊට පස්සේ ස්ටේෂන් එකට යන බෲස් ඇතුළු කණ්ඩායම කෝච්චියෙන් සල්ලි බෑග්ස් එළියට ගන්නවා දකිනවා. මේ නිසා මුළු ස්ටේෂන් එක වටේ
රටේම ඇවිදින මේ මහත් හොරු ටික එයාලගේ මංකොල්ල ගැන තවත් විස්තර කතා කරනවා. ඉතින් මේ කෝච්චි ආරක්ෂා කරන්න කිසිම ට්‍රාන්ස්පෝර්ට් පොලිසියක්වත් ගාඩ් කෙනෙක්වත් නැහැ. හරියට නිකන් එක මංකොල්ල කාපන් කියනවා වගේ. ඉතින් කොහොම හරි සෙට් එක එයාලගේ ප්ලෑන් එක ගන්න පටන් ගන්නවා. එයාලා කියනවා ට්‍රේන් එක ඇතුලේ මිනිස්සු 75 දෙනෙක්වත් ඉඳීවි කියලා. එතනිනුත් සල්ලි තියෙන පෙට්ටියේ 5 දෙනෙක් වගේ තමයි ඉන්නේ. ඉතින් එයාලගේ ප්ලෑන් එක තමයි ට්‍රේන් එක ඇතුලේ ඉන්න අයටත් හොරෙන්ම මේ සල්ලි උස්සන එක. බෲස්ට අනුව එයාලා මේ හොරකම් කරන දේවල් කරන්නේ එයාලට මේ සමාජයේ ලැබෙන්න ඕන සැප සම්පත් ලබා ගන්න. චාලි කියනවා එයාලට මේ වගේ ලොකු මංකොලයක් කරන්න තරම් දැනුමක් නැහැ කියලා. මේ නිසා බෲස් කියනවා එයාලට ඒක කරන්න බැරි නම් ඒක කරන්න පුළුවන් කෙනෙක්ව හොයා ගන්න ඕනේ කියලා. එතන ඉන්න කෙනෙක් බ්‍රයිටන් ප්‍රදේශයේ ඉන්න මල් වැලෙන්දෙක් ගැන කියනවා. මේ නිසා ඒ පුද්ගලයාව හම්බ වෙන්න යන හොර කල්ලිය එතන ඉඳපු ටොමී සහ රොජර් කියලා පුද්ගලයන් දෙන්නෙක්ව හම්බ වෙනවා. හොර ටික අහනවා එයාලා ගමන් කරන දුම්රියක් නවත්තන්න දන්නවද කියලා. ඉතින් එයාලා මේ වැඩේට එකඟ වෙනවා. හැබැයි එක කොන්දේසියක් උඩ ඒ තමයි එයාලා හොරගම් කරන සල්ලි වලින් හොඳ කොටසක් එයාලටත් ලැබෙන්න ඕන. එයාලට ඇති වෙන්න හොරගම් කරන සල්ලි තියෙන නිසා බෲස් නම් ගොඩක් චිල් එකේ තමයි ඉන්නේ. ඒත් චාලි කියනවා මේ වැඩේට තවත් කට්ටිය අරගන්න එකෙන් එයාලව අහුවෙන්න තියෙන chance එකත් වැඩි වෙනවා කියලා. ඒත් බෲස් කියනවා එයාලට සල්ලි බෑග් සේරම එළියට ගෙනියන්න නම් කොහොමත් අමතර මිනිස්සු කිහිප දෙනෙක්ව අවශ්‍ය වෙනවා කියලා. ඒ වගේම රොජර් නැත්තම් එයාලට කොහොමත් කෝච්චිය නවත්ත ගන්නත් බෑ. මේ නිසා එයාලට ඔමේව සහ රොජර්ව හම්බ වෙන්න යනවා. එයාලගේ ප්ලෑන් එක ගැන කතා කරන සෙට් එක කෝච්චියෙන් උස්සන සල්ලි අරන් ගෙන් හැංගෙන්නත් හොඳ තැනක් හොයාගන්න සමත් වෙනවා. ඒක වටපිටාවේ කිසිම ගෙදරක් නැති අතෑරලා දාපු ෆාම් හවුස් එකක්. ඊට පස්සේ බෲස් රොජර් එක්ක රේල් පාර බලන්න යනවා. එතන පරීක්ෂා කරලා බලන රොජර් කියනවා බෲස්ට කොහොම හරි කෝච්චිය ඉස්සරහා තියෙන පාලම පැත්තට අරගෙන යන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් මේ විදිහට එයාලා රෑ වෙනකම් මෙතන ඉන්නවා. එයාලා කොල්ලකන්න යන කෝච්චිය හරියටම එතන පාස් කරන වෙලාව බලාගන්නයි එයාලට ඕන වෙලා තියෙන්නේ. ඉතින් ඒ කෝච්චියත් ලංකාවේ කෝච්චියක් වගේම එයාලා බලාපොරොත්තු වුණ වෙලාවටම හරියට මෙතෙන්ට ආවා. ඒ වගේම කෝච්චි සිග්නල්ස් ගැන කතා කරන මේ හොරු ඩබල සිග්නල් ලයිට්ස් එක ටිකක් සෙල්ලම් කරලා බලනවා. ඒ ලයිට්ස් වෙනස් කරන එක කොච්චර ලේසිද කියලා දකින බෲස් ගොඩක් පුදුමයට පත් වෙනවා. පහුවෙනිදා බෲස් යාගේ කට්ටිය හම්බ වෙලා එයාට පොඩි අවුලක් තියෙනවා කියලා කියනවා. එයාලා කොහොම හරි කෝච්චිය පාලම ළඟදී නවත්තගෙන සල්ලි දෙන කෝච්චි පෙට්ටිය විතරක් දිගටම අරගෙන යන්න ඕන. බෲස් එයාලා මේ කරන්න යන වැඩේ ගැන එයාලට හොඳ අදහසක් තියෙනවා කියලා රොජර්ට පෙන්වන්න ඕන නිසා බෲස් කලින් දවසේ රොජර්ට එයාට මේ වැඩේ කරන්න පුළුවන් කියලා පම්පෝරි ගහලා තිබුණා. මේ නිසා දැන් මිනිහට ඇත්තටම කෝච්චිය මග නවත්තගෙන සල්ලි තියෙන කෝච්චි පෙට්ටිය විතරක් ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද කියලා හොයාගන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ එයාලා කෝච්චිය නවත්තන්න හිතාගෙන ඉන්න තැනට කිට්ටුවෙන් එයාලගේ මූලස්ථානයේ විදියට පාවිච්චි කරන හිතාගෙන බලපු ෆාම් හවුස් එක සල්ලි වලට අරගන්නවා. ඉතින් එයාලා හිතාගෙන ඉන්නේ එයාලගේ වැඩ සම්පූර්ණයෙන්ම ඉවර වෙලා සල්ලිත් මංකොල්ල කෑවට පස්සේ ඒ ෆාම් හවුස් එක ගෙනි තියලා විනාශ කරලා පැනලා යන්න. බෲස්ගේ ආර්යයක් බෲස්ට කෝච්චියක් පදින හැටි ගැන පින්තූර තියෙන ළමයින්ගේ පොතක් බාර දෙනවා. දැන් ඉතින් පම්පෝරි ගැහුවා වගේම කෝච්චියක් එලවන හැටිත් ඉගෙන ගනින්කෝ. එදාරා යාලා දෙන්නා ඒ පොතත් අරගෙන ට්‍රේන් යාඩ්ඩිකට රිංගලා කෝච්චියක් පදින හැටි පුරුදු වෙන්න තීරණය කරනවා. එයාලා කොහොම හරි කෝච්චිය ස්ටාර්ට් කරගෙන ඉස්සරහට අරගෙන යන්න සමත් වෙනවා. ඒත් එයාලට බ්‍රේක්ස් හොයාගන්න පුළුවන් උනේ නැහැ. මේ නිසා කෝච්චිය හදපු උන්ගේ අත්මුතු පරම්පරාවම මතක් කර කර එයාලා දෙන්නම කෝච්චියෙන් එළියට පැන ගන්න සමත් වෙනවා. ආපහු එකට එකතු වෙන හොරු ටික එයාලගේ මේ ප්ලෑන් එක ගැන තවත් කතා කරන්න පටන් ගන්නවා. එයාලට කෝච්චියක් ඩ්‍රයිව් කරගන්නත් බෑ. ඒ වගේම කෝච්චියක් ඩ්‍රයිව් කරන්න පුළුවන් කෙනෙක්ව හොයාගන්නත් බෑ. මේ නිසා එයාලට දෙන එකම චාන්ස් එක තමයි සල්ලි තරංගෙන කෝච්චියේ ඩ්‍රයිවර්ව එයාලගේ පැත්තට නම්ම ගන්න එක. ඒත් මේ අදහස ගැන එයාලා අතරේ ලොකු වාදයක් ඇති වෙනවා. මේ නිසා තද වෙන බෲස් සිගරට් එකක් බොන්න එතනින් පිට වෙලා යනවා. ඊට පස්සේ බෲස් එයාගේ යාළුවෙක්ව හම්බ වෙනවා. බෲස් කියනවා එයාගේ මේ කෝච්චි මංගල්‍යයට සම්බන්ධ වෙලා ඉඳපු කෙනෙක්ව පොලිසියට අහුවෙලා කියලා. මේ නිසා බෲස්ගේ යාළුවා බෲස්ට උදව් කරන්න එකඟ වෙනවා. එයා කියනවා එයාට කෝච්චි එලවන්න නම් බෑ. හැබැයි කෝච්චියක් එලවන්න පුළුවන් කෙනෙක්ව දන්නවා කියලා. ඉතින් ඔන්න මේ විදියට ඇල්ෆ් කියන පුද්ගලයාත් මේ හොරකමට එකතු වෙනවා. මේ නිසා බෲස් එයාලගේ අලුත් ප්ලෑන් එක කට්ටියට පැහැදිලි කරනවා. ඉතින් එයාලා ආමි සෝල්ජර්ස්ලා වගේ වෙස් පලාගෙන මංකොල කන්න යන්නයි සූදානම් වෙන්නේ. ඒත් එයාලා කවුරුවත් තුවක්කු අරගෙන යන්නේ නැහැ. ඒ මොකද එයාලට ඕන සල්ලි විතරයි. කාටවත් වෙඩි තියන්න ඕන නැහැ. ඒ වගේම එයාලට සල්ලි බෑග්ස් බාලා එතනින් පැන ගන්න තියෙන්නේ විනාඩි 15ක් විතරයි. සල්ලි අරගෙන ඊට පස්සේ එයාලා ඉක්මනටම ෆාම් හවුස් එකට යනවා. ප්ලෑන් එකේ හැමදේම පැහැදිලි කරලා ඉවරුණාට පස්සේ හැමෝටම ගෙවල් වලට යන්න කියන බෲස් එයාලා එකඟුණු දවසට ෆාම් හවුස් එකේදී හම්බ වෙමු කියලා කියනවා. කතා වුණා වගේම නියමිත දවසේ එයාලා ෆාම් හවුස් එකේදී වැඩ පටන් ගන්නවා. ඒ වගේම එයාලා හමුදා වාහන කීපයකුත් අරගෙන
කියලා තිබුණා. ඒ මොකද යාලා යන්නේ හමුදාවයයි වගේ වෙස් වලාගෙන නිසා. කට්ටිය ඇතුලේ වැඩ කරගෙන ඉන්න අතරේ එකපාරටම කවුරු හරි දොරට තට්ටු කරනවා. ඒ පුද්ගලයා බෲස්ගෙන් අහනවා එයාද මේ ෆාම් හවුස් එකේ අලුත් අයිතිකාරයා කියලා. ඒ මොකද මේ පුද්ගලයා තමයි ඒ ළඟ තියෙන ෆාම් එකේ අයිතිකාරයා. බෲස් කියනවා එයා එතන සැරසිලි කරන්න ආපු කෙනෙක් විතරයි. අයිතිකාරයා තව සති දෙකකින් වගේ එවි කියලා. මේ නිසා ඒ පුද්ගලයා ආයෙමද අහලා එතනින් පිට වෙලා යනවා. මොකක් හරි හේතුවක් නිසා ඒ පුද්ගලයා අතේ ඒ වෙලාවේ තුවක්කුවක් තිබුණා. ඒ වගේම එයා බෲස්ගේ මූණක් දැක්කා. ඒක නම් මෙච්චර හොඳ දෙයක් නෙමෙයි. එදා රෑ එයාලා ගේම් සෙල්ලම් කරලා ටිකක් චිල් එකේ ගත කරනවා. බෲස් එයාලට වෙලාව ඇති වේද කියලා ටිකක් අවුලෙන් වගේ තමයි හිටියේ. ඒ වගේම තවත් කෙනෙක් කියනවා දවල් දෙතෙන්ට ආපු පුද්ගලයා ආපහු එන්න ඉඩ දෙනවා කියලා. ඉතින් එදා රෑ මුකුත්ම කරන්න බැරි නිසා එයාලට දැන් හෙට උදේ වෙනකන් ඉන්න සිද්ධ වෙනවා. ඉතින් එදා රෑ එයාලට නිදාගන්න සිද්ධ වෙන්නේ 17 පැක් කරලා වගේ එක ගොඩේ හරිම අපහසු විදියට. පැය කීපයකට පස්සේ සල්ලි සේරම කෝච්චියට පටවනවා පිට පේනවා. ඒ වගේම බෲස්ලත් එයාලගේ මහා මංකොල්ලේ වැඩ පටන් ගන්නවා. ඉතින් එදා රෑ තමයි කෝච්චිය මංකොල්ල කරන්න ප්ලෑන් කරලා තියෙන්නේ. මේ නිසා හැමෝම ආමි සෝල්ජර්ස්ලා වගේ වෙස් වලාගෙන නියමිත දැනට පිට වෙලා යනවා. පාලම ළඟ වාහන සේරම පාක් කරන සෙට් එක එයාලගේ වැඩේට ලෑස්ති වෙනවා. ස්ටේෂන් එකක නවත්තන ට්‍රේන් එකට තවත් සල්ලි තොගයක් පටවනවා. සිග්නල් ලයිට්ස් ඕන විදියට වෙනස් කරන හොරු ටික කෝච්චිය එනකන් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නවා. දැන් වෙලාව 2:50. කට්ටියම දැන් නියමිත තැන්වල. කෝච්චිය එන්න විතරයි තියෙන්නේ. ඒත් එදා මොකක් හරි හේතුවක් නිසා කෝච්චිය ඉන්න ටිකක් විතර පරක්කුයි. මගදී මොකක් හරි අවුලක් වෙලා කෝච්චිය නැවතිලාද දන්නේ නැහැ කියලා හිත හිත ඉද්දි එයාලා ඈතින් එන කෝච්චියේ ලයිට්ස් දකිනවා. ඔන්න දැන් වැඩේ හරි. කහපාට සිග්නල් ලයිට් එක දකින ට්‍රේන් එකේ කන්ඩක්ටර් එකපාරටම කෝච්චියේ බ්‍රේක්ස් අදිනවා. මේ නිසා කෝච්චිය බෲස්ලා බලාපොරොත්තු වුණා වගේම පාලම ළඟටම ඇවිල්ලා නතර වෙනවා. දැන් 3:30. කෝච්චිය ඉඳපු නිලධාරියෙක් එළියට බැහැලා ඇයි මේ කෝච්චිය නවත්තන්න සිග්නල්ස් දාලා කියලා දැනගන්න ස්ටේෂන් එකකට කතා කරන්න උත්සාහ කරනවා. ඒත් එයාට කාවවත්ම සම්බන්ධ කරගන්න පුළුවන් වුණේ නැහැ. ඉතින් මේ වගේ කවුරු හරි කෝච්චියෙන් එළියට බැහැලා ඒවි කියලා බෲස්ලා බලාපොරොත්තු වෙන්නේ නැහැනේ. මේ නිසා යාලා ඒ නිලධාරියව අල්ලගෙන කෑ ගැහුවොත් ඔගේ කන පාලනවා කියලා අල්ලගන්න සමත් වෙනවා. ඉතුරු නිලධාරියවත් එළියට ඇදලා ගත්තට පස්සේ ඇල්ෆ් කෝච්චියට ගොඩ වෙනවා. ඇල්ෆ්ට එවෙලම කෝච්චිය අරගෙන යන්න විදියක් තිබුණේ නැහැ. ඒ මොකද ඒ වෙලාවේ කෝච්චියේ කිසිම ප්‍රෙෂර් එකක් තිබුණේ නැහැ. සමහර විට යාලා සල්ලි තියෙන පෙට්ටිය අනිත් පෙට්ටි වලින් වෙන් කරද්දි ප්‍රෙෂර් එක නැති වෙන්නේ නැති. කොච්චර උත්සාහ කරත් ඇල්ෆ්ට කෝච්චිය ඉස්සරහට අරගෙන යන්න බෑ. මේ නිසා යාලා කෝච්චිය අරගෙන ආපු ඩ්‍රයිවර්ට කෝච්චිය ඉස්සරහට ඩ්‍රයිව් කරන්න කියලා බල කරනවා. ඒත් එයාටත් ප්‍රෙෂර් එකක් නැති නිසා කෝච්චිය ඩ්‍රයිව් කරගන්න බෑ. ලොකු කලබලයකින් පස්සේ කොහොම හරි කෝච්චිය අනිත් පෙට්ටි වලින් වෙන් වෙලා ඉස්සරහට යන්න පටන් ගන්නවා. හෙමින් හෙමින් ගමන් කරන කෝච්චිය හරියටම පාලම උඩ දින අතර වෙනවා. දැන් වෙලාව 3:00. බෲස් ට්‍රේන් කන්ඩක්ටර්ව එළියට අරගෙන මේ ගැන කාටවත් කියන්න එපා කියලා සල්ලි දෙන්න උත්සාහ කරනවා. ඒත් කන්ඩක්ටර් ඒකට කැමති වුණේ නැහැ. මේ නිසා බෲස්ගේ කට්ටිය එයාව එතනින් ඇදගෙන යනවා. ක්ෂණිකව සල්ලි තියෙන පෙට්ටියට නගින හොරු ටික ඒක ඇතුළේ ඉඳ කට්ටියට බිම දිගා වෙන්න කියලා තර්ජනය කරනවා. ඊළඟට සල්ලි දාලා තියෙන තැන ලොක් එක කඩන හොරු ටික ඉක්මනටම සල්ලි බිමට බාන්න පටන් ගන්නවා. සල්ලි පොරවපු බෑග් පෝලිමට හරිම ලස්සනට එයාලා ආපු වාහනවලට යනවා. එයාලට සේරම සල්ලි බෑග්ස් අරගෙන යන්න වෙලාව මදි. මේ නිසා බෑග්ස් කීපයක් ඉතන දාලා එයාලට පැන ගන්න සිද්ධ වෙනවා. ආපහු ෆාම් හවුස් එකට එන බෲස් කට්ටියට එයාලව ට්‍රැක් කරන්න පුළුවන් උපකරණ ගැන හොඳ අවධානයෙන් ඉන්න කියලා කියනවා. ඒ වෙලාවේ එයාලා කරපු වීරක්‍රියාව ගැන බ්‍රේකින් නිවුස් එකක් රේඩියෝ එකේ යනවා. එන හොරු සෙට් එක සතුටින් කෑ ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ සේරම සල්ලි එක තැනකට ගොඩ ගහලා කට්ටිය සල්ලි ගණන් කරන්න පටන් ගන්නවා. වැඩේ ඉවර වුණාට පස්සේ යාව අවදි කරන්න කියන බෲස් පොඩි නැප් එකක් දාන්න යනවා. ඉතින් පේන විදියට සල්ලි ටික ගණන් කරලා ඉවර කරන්න හිතුවට වඩා ටිකක් වෙලාවක් ගත වෙනවා. පැය කීපයකට පස්සේ පල්ලෙහාට එන බෲස්ට එයා ඉස්සරහා තියෙන සල්ලි කන්ද දැකලා ඇස් අදහා ගන්නත් බැරි වෙනවා. ඉතින් යාලා $2,000,000 වැඩි මුදලක් හොරගම් කරලා තිබුණා. එදා දවසේ හැම රේඩියෝ චැනල් එකකම කතා වුනේ මේ මංකොල්ලය ගැන. නිවුස් වලට අනුව නම් හොරගම් කරපු සල්ලි ප්‍රමාණය වුනේ $100,000,000 විතරයි. බෲස් නම් කොහොම හරි ඉඳියේ ටිකක් අවුලෙනුත් වගේ එයා එහාටම මේ තරම් සල්ලි කන්දක් වැඩි කියලා කියාගත්තා. ඉතින් කට්ටිය මේ සල්ලි වලින් මොනෝපොලි සෙල්ලම් කරන්න පටන් ගන්නවා. කට්ටිය දැන් හෙනම චිල් එකේ තමයි ඉන්නේ. බෲස් ට්‍රේන් කන්ඩක්ටර් විදියට ගත්තු ඇල්ෆ්ට $20,000ක්ම දෙනවා. මේ අතරේ කට්ටිය දැන් එයාලා මේ සල්ලි වලින් මොකද්ද කරන්න කියලා කල්පනා කරනවා. එයාලා හැමෝටම ලොකු ලොකු හීන ගොඩාක් තිබුණා. රේඩියෝ එකේ යන නිවුස් එකක් නිසා බෲස් අනිත් අයට කෑ ගහන්න එපා කියලා කියනවා. ඒකේ කියනවා මංකොල්ලකාරයෝ හමුදාවේ වාහන වලින් ඇවිල්ලා තමයි මේ මංකොල්ලය සිද්ධ කරලා තියෙන්නේ කියලා. ඒ වගේම සාක්ෂිකාරයෙක් 4:00 විතර ඒ ප්‍රදේශයේදී හමුදාවේ වාහන දැකලා තිබුණා. මේ නිසා එයාලට තේරෙනවා දැන් එයාලට ආපහු හමුදාවේ වාහන පාවිච්චි කරන්න බෑ කියලා.
කියලා. ඒත් එයාලගේ ඔරිජිනල් ප්ලෑන් එකට අනුව සතියක් ෆාම් හවුස් එකේ ඉන්න එයාලා තීරණය කරනවා. බෲස් කියනවා පොලිසිය ඒ ප්‍රදේශයේ තියෙන ඇත්ත හමුදාය වාහන චෙක් කරන නිසා ටික දවසක් පොලිසිය බිසි වේවි. මේ නිසා එයාලට ඇතිතරම් කාලය තියෙනවා කියලා. එයා කියනවා සල්ලි කට්ටිය අතර බෙදාගෙන එයාලා එතන හිටියා කියලා කාටවත්ම හොයාගන්න බැරි වෙන්න ෆාම් හවුස් එක ගිනි තියලා එතනින් පැනලා යමු කියලා. ඊට පස්සේ බෲස් රේඩියෝ එක අහන ගමන් එළියට ගියාම දකිනවා කට්ටියක් හමුදාය වාහන ගඩොල් ලොරියක් වගේ පේන්න ඒකේ තින්ත ගන්නවා කියලා. කෝච්චිය මංකොල කාපු තනාවට ජීවත් වෙන මිනිස්සුන්ට හොඳ අවධානයෙන් ඉන්න කියලා නිවුස් වලින් දැනුම් දෙනවා. ඒ මොකද පොලිසිය විශ්වාස කරනවා මංකොල කාර්යය තවමත් මංකොල්ලේ සිද්ධ වුණු තැන ඉඳන් 70ක වට ප්‍රමාණයක් ඇතුළත හැංගිලා ඇති කියලා. මේ නිසා මේ ප්‍රදේශයේ තියෙන ෆාම්ස් නුත් පොලිසිය අතින් පරීක්ෂාවට ලක් වෙනවා. මේ නිසා කට්ටිය හොඳටම කලබල වෙනවා. ඒත් බෲස් කියනවා එයාලා මේ ඉන්න තැනම ඉමු කියලා. ඒ මොකද එයා හිතනවා එයාලා මේ ඉන්න තැනට පොලිසිය එන එකක් නැහැ කියලා. ඒ වගේම බෲස් මේ තරම් සල්ලි ගොඩක් තියේවි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. චාලි නම් හෙට මෙතනින් පැනගමු කියලා බල කරනවා. ඒත් බෲස් නම් මේකට කිසිම උත්තරයක් දුන්නේ නැහැ. කට්ටිය හැමෝම මුළු ගෙදරම තියෙන සාක්ෂි සේරම අයින් කරලා එයාලගේ හමුදා යුනිෆෝම් එක ගෙනි තියලා දානවා. ඉතින් අන්තිමට කොහොම හරි එයාලා පහුවෙනිදා පැනලා යන්න තීරණය කරනවා. පිට වෙන්න කලින් චාලි කියනවා පුළුවන් තරම් එයාලගේ සල්ලි හංගගෙන ඉන්න. නිකන් හරි පොලිසිය එයාලව චෙක් කරන්න ආවොත් කලබල නොවි කටවල් වහගෙන ඉන්න කියලා. බෲස් අන්තිමට ඉතුරු වෙද්දී හැමෝම වාහනවල නැගලා එතනින් පිට වෙලා යනවා. දැන් මංකොලේ සිද්ධ වෙලා දවස් 3ක්ම ගත වෙලා. බෲස් එයා ජීවත් වෙන ගෙදරට යනවා පිට පේනවා. බෲස්ගේ වයිෆ් නිවුස් වල කියපු දේවල් අහලා හොඳනම් බය වෙලා බෲස් මොනවද කරේ කියලා අහනවා. බෲස් එයාගේ වයිෆ්ට එයාලගේ පුතත් එක්ක පුළුවන් ඉක්මනට එතනින් පැන ගන්න කියලා කියනවා. හොර සෙට් එක තවමත් බයෙන් තමයි ඉන්නේ. ඒ මොකද හොරකමේ උණුසුම තාමත් නැති වෙලා තිබුණේ නැහැ. ෆාම් හවුස් එක තවමත් ගිනි තියලා විනාශ කරලා නැහැ කියලා දැනගන්න චාලි ඒ වෙලේ බාර දීපු පුද්ගලයාට පහර දෙන්න පටන් ගන්නවා. චාලි එයා අතින් මැරුම් කන්න කලින් එතනින් පළයන් කියන නිසා ඒ පුද්ගලයා එතනින් පිට වෙලා යනවා. බෲස් අහනවා කට්ටිය ෆාම් හවුස් එකේ හැම අස්සක් මුල්ලක්ම සුද්ධ කරලා ගිනි තිබ්බද කියලා. ඒත් අවසනාවකට වගේ ෆාම් හවුස් එක ගිනි තියද්දි විනාශ වෙන්න කියලා එයාලා දේවල් කිහිපයක් ඉතුරු කරලා තිබුණා. මේ නිසා එයාලා ආපහු ගිහිල්ලා ෆාම් හවුස් එක ගිනි තියන්න කතා වෙනවා. ඒත් එයාලා පරක්කු වැඩි. ඒ වෙද්දිත් පොලිසිය ෆාම් හවුස් එක පරීක්ෂා කරලා ඉවරයි. රේඩියෝ එකේ පොලිසිය මංකොලකාරයව අඳුරගෙන තියෙන්නේ වහම යාලව අත්අඩංගුවට ගන්න මිෂන් එක ක්‍රියාත්මක වෙනවා කියලා නිවුස් එකක් යනවා. ඉතින් මේ නිසා බෲස්ට එයා එයාගේ වයිෆ් එක්ක සතුටින් ඉඳපු කාලය මතක් වෙන්න පටන් ගන්නවා. චාලි කියනවා එයාලගේ ප්ලෑන් එකට අනුව කොහොම හරි ඒ ෆාම් හවුස් එක ගිනි තියලා දාන්න ඕන කියලා. ඒත් බෲස් දන්නවා දැන් එහෙම කරන එකේ තේරුමක් නැහැ වගේම එතන පිරෙන්න දැන් ඕන තරම් පොලිසියත් ඇති කියලා. බෲස් කියනවා එයාට දැන් මොකද කරන්න කියලා හිතා ගන්නවත් බෑ කියලා. එදා පත්තරේ බලන බෲස් දකිනවා එයාලගේ කණ්ඩායමේ කෙනෙක් පොලිසියට අහු වෙලා කියලා. චාලි කියනවා එයාලා හැමෝම එහෙන් පුළුවන් තරම් ඈතට වෙන් වෙලා ගිහිල්ලා එකිනෙකා එක්ක කිසිම කනෙක්ෂන් එකක් නැතුව ජීවත් වෙමු කියලා. ඉතින් ටික කාලයකට පස්සේ බෲස් දකිනවා පත්තරේ මුල් පිටුවේ පොලිසියට අවශ්‍ය කරපු පුද්ගලයෙක් විදියට එයාගේ මූණත් සඳහන් වෙලා තියෙනවා කියලා. චිත්‍රපටයේ අන්තිමට අපිට පේනවා බෲස් දැන් එයාට ලැබුණු සල්ලිත් අරගෙන පැනලා ගිහිල්ලා වෙනස්ම පුද්ගලයෙක් විදියට වෙනස්ම තැනක ජීවත් වෙනවා කියලා. මේ මංකොල්ලේදී 1963 දී බෲස් ඇතුළු කණ්ඩායම හොරකම් කරපු මේ ඩොලර් මිලියන 2 හමාරක මුදලේ අද වටිනාකම බැලුවොත් හරියටම ඩොලර් මිලියන 53කටත් වඩා වැඩි. ඉතින් මේ වීඩියෝ හොඳයි කියලා වට හිතනවා නම් ලයික් එකක් දාලා මේ වගේ සුපිරිම මූවිස් ටිකටම බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම තවත් brand new video එකකින් නැවත හමු වෙමු.